නීති විද්‍යාල විභාගය විවෘත විශ්වවිද්‍යාල එල්එල්බී උපාධි විභාගය ඒකම රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා පෙනී සිටනායට මඟ පෙන්වීම සඳහා කිසිදු මුදල් අය කිරීමකින් තොරව IQGK ප්‍රශ්න වර්තේ 4 අතරේ ප්‍රශ්න සහ ඒවට අදාළ විසඳුම් මොනවාද කියන එක දැන් අපි සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්නය උපරිලබන IQ ප්‍රශ්නය සංඛ්‍යා රටාවක් විලා තියෙනවා 583 සමාන කරලා තියෙනවා 293ට 480ට සංඛ්‍යාවට ගැළපෙන රටාව මොකක්ද කියලා අහන්නේ අපි ළමයි මෙතන රටාව ගත්තොත් බලන්න මේ සංඛ්‍යා තුන ඔබ එකතු කරලා බලන්න 5 8 3 එකතු කරාම මෙතන 16ක් එනවා ඊට පස්සේ 2 9 11 11 3 14යි මෙතන එකතුව 16ක් කැවිලා මෙතන එකතුව 14ක් කැවිලා අපි බලමු නම් මෙතන රටා ඔබට තියෙනවා පළවෙනි සංඛ්‍යාවට වඩා දෙවෙනි සංඛ්‍යාවේ දෙකක් අඩු වෙලා තිබෙනවා එහෙනම් මෙතනත් 4 8 12 12 8 20යි එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන උඩ දෙකක් අඩු වුණා නම් මෙතනත් දෙකක් අඩු වෙන්නට ඕනේ ඒ කියන්නේ 18 තියෙන රටාවක් තියෙද කියලා බලමු අපි මෙතන උත්තරෙන් ගත්තොත් 2 5 7 7 7 14යි නෑ 7 3 11යි අන්න 7 3 10යි 10 8යි 18යි අන්න 20ට වඩා දෙකක් අඩු වෙලා තිබෙනවා එහෙනම් 18 කියන උත්තරයක් තිබෙනවා අපිට එහෙනම් උත්තරය B කියලා ගන්නට හැකියාව තිබෙනවා අපි බලමු මේ ප්‍රශ්න උත්තර ලබා ගැනීම සාරාංශගත කරොත් ළමයිගෙන් 304 දෙනෙකුගෙන් ළමයි 165 දෙනෙකුම වඩා සාර්ථක උත්තර අරන් තිබෙනවා පළවෙනි උත්තරය ළමයි 90 දෙනෙකු තුන්වෙනි උත්තරය ළමයි 31 දෙනෙකු හතරවෙනි උත්තරය ළමයි 18 දෙනෙකු අරගෙන තිබෙනවා අපේ නව ප්‍රශ්න අංක 2 P යනු K ගේ මවයි K යනු D ගේ සොහිරියයි D යනු J ගේ පියාය එසේනම් P යනු J ගේ කවුරුද කියලා අහන්නේ අපි ඉස්සර මේ කතාව පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට අපි ඒක සටහන් කරගමු P කියලා කියන්නේ K කියන කෙනාගේ මව මෙන්න P කියන්නේ K කියන කෙනෙක් ඉන්නවා අපි දන්නේ එයා කවුද කියලා K කියන කෙනාගේ මව තමයි P කියලා වන්නේ නමුත් K කියන්නේ පිරිමිද ගැහැණුද කියලා අපි තවම දන්නේ නැහැ අපිට K ගැන කියනවා K යනු D කියන කෙනාගේ සොහිරියයි අන්න K කියන්නේ ළමයිනේ D කියන කෙනාගේ මෙන්න සොහිරිය බවට පත් වෙනවා දැන් K කියන්නේ කවුද කියලා අපිට ප්‍රශ්නයක් වුණා එහෙනම් K දැන් සොහිරිය කියලා වුණා මොකද මෙයාගේ සහෝදරිය තමයි K එතකොට මේ අම්මගේ දරුව තමයි මෙයා එතකොට මෙයා මෙයාගේ සොහිරිය වුණා නම් අනිවාර්යයෙන් මේ අම්මාගේ දරුව දෙන්නෙක් බවට මේ දෙන්න පත් වෙන්නට ඕනේ D යනු මෙන්න D ගැන සඳහන් කරනවා D කියන්නේ J කියන කෙනාගේ පියා අන්න D කියන අලුතෙන් එක්කෙනෙක් J කියලා අලුතෙන් එක්කෙනෙක් එනවා එතකොට D කියලා කියන්නේ J කියන කෙනාගේ පියා කියලා කියනවා එහෙනම් මෙන්න මේ D කියන කෙනාගේ එක පුතෙක් වෙන්න පුළුවන් එක දුවෙක් වෙන්න පුළුවන් අපිට හරියටම කියන්න බෑනේ මේ වගේ ගැටලුත් ඔබ තීරුම් ගැනීම විසඳීම ඉතා වැදගත් වෙනවා අපිට J ගැන තව කියන්න බෑ නමුත් ප්‍රශ්නේ අහන්න මොකද්ද P යනු අපේ ප්‍රශ්නේ අහනවා P කියලා කියන්නේ J ගේ කවුද කියලා අහන්නේ එතකොට මේ P කියන අම්මගේ දරුවෝ දෙන්නෙක් තමයි K සහ D කියලා කියන්නේ D ගේ දරුවෙක් තමයි J කියලා කියන්නේ නමුත් ප්‍රශ්නේ අහන්නේ P කියලා කියන්නේ J ගේ කවුද කියලා එතකොට තමන්ගේ තාත්තගේ අම්මා නේ මේ දරුවට තමන්ගේ තාත්තගේ අම්මා ඔහුට තියෙන සම්බන්ධය අපිට ආච්චි කියලා උත්තරය ගන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ ළමයිනේ අපිට ඉංග්‍රීසියෙන් ග්‍රෑන්ඩ් මදර් කියන උත්තරේ. මේ ප්‍රශ්නේ අපි සාරාංශගත කරොත් උත්තර ලබා ගැනීම පිළිබඳව ආච්චි කියන උත්තරය 255 දෙනෙකු අරන් තියෙන ප්‍රතිශතය 83.9යි. පළවෙනි උත්තරේ 23 දෙනෙකු, තුන්වෙනි උත්තරේ 18 දෙනෙකු, හතරවෙනි උත්තරේ ළමයි 8 දෙනෙකු අරගෙන තිබෙනවා. අපේ ප්‍රශ්න අංක 3. ඉංග්‍රීසි අකුරු ආශ්‍රයෙන් රටාවක් කියලා තිබෙනවා DL මම කො ඉංග්‍රීසි අකුරු 26 ගැන පොඩි තාමත් හොඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා අපි ළමයි ගත්තොත් D සිට L දක්වා මේ බලන්න මම ඔබට ඇඳලා පෙන්නනවා මෙතන ගැප් එක අකුරු 7ක් තිබෙනවා L සිට අපි U දක්වා ගියොත් ගැප් එක අකුරු 8ක් තිබෙනවා U සිට අපි ගත්තොත් U සිට E දක්වා ගැප් එක අකුරු 9ක් තියෙනවා ගැප් එක 7යි ගැප් එක 8යි ගැප් එක 9යි E සිට P දක්වා ගැප් එක අකුරු 10ක් තිබෙනවා. අනිවාර්යයෙන්ම එනම් P සිට ඊළඟ අකුරු දක්වා ගැප් එක 11ක් තියෙන්නට ඕනේ. එහෙනම් රටාව 11ක් කෙනෙකුට ළමයින අකුරු සංඛ්‍යාව අපිට හරියට මෙතන අකුරු B කියලා ගන්න හැකියාව තියෙනවා. බලන්න රටාව 7 8 9 10 11 ලෙස ගැප් එක ක්‍රමානුකූලව වැඩි B කියන ඇවිල්ලා තිබෙනවා. මේ ප්‍රශ්නයේ උත්තරේ B කියලා අපි ගත්තොත් සාරාංශගත කරගොත්
වඩාත් නිවැරදි උත්තරය දෙවෙනි උත්තර ලෙස අරගෙන තියෙන ප්‍රමාණය අපි බලමු උත්තරය දෙක කියලා ගත්තොත් ළමයි 187 දෙනෙකු පමණයි සිර 61.5ක් නිවැරදි උත්තරේ පළවෙනි උත්තරේ ළමයි 24 දෙනෙකු තුන්වෙනි උත්තරේ ළමයි 64 දෙනෙකු හතරවෙනි උත්තරය ළමයි 29 දෙනෙකු අරගෙන තිබෙනවා අපේ නව ප්‍රශ්න අංක 4 සමන් දුසිමා රුපියල් 384 බැගින් සෙල්ලම් බඩු 20ක් මිලදී ගත්තා ඔහු ඉන් එක්සෙල් නම්බඩුවක් 36කට වික්කා. තමයි අපි දන්නවා මේ දුසිමක් කියන්නේ කැරි 12ක්. එහෙනම් අපි එකක මිල බලන්න 384 අපි බෙදාගමු කීයද 12න් අපි බෙදා ගන්නවා නේ. අපි දන්නවා දුසිමක් කියන්නේ කැලි 12ක්. ඒක දුසිම 20ක් මිලදී ගත්තා කියලා ගවුවොත් එයා මිලදී ගත්ත මුළු සෙල්ලම් බඩු ප්‍රමාණය 240යි. නේ 20 ගානේ දුසිම 12ක් කියන්නේ 240යි. එතකොට එක කැලලක මිල බලන්න තමයි දුසිමක් 384ක් උනා නම් දුසිමක කැලි 12ක් තියෙනවා ඒකක මිල බලද්දී 384 12න් බෙදාගත්තා එකක මිල 32යි නමුත් මෙයා මේක වික්කේ 36කට ඒ කියන්නේ එකක ලාභය තිබෙනවා රුපියල් කීයක්ද 4ක් අපි මේ ප්‍රශ්නේ අහන්නේ ඔහුගේ ලාභ ප්‍රතිශතය එහෙනම් එක සෙල්ලම් බඩුවකින් ඔහුට රුපියල් 4ක ලාභයක් තිබෙනවා නේ එහෙනම් අපි ලාභ ප්‍රතිශතය හොයන්නේ මොකද්ද ලාභය හෝ පාඩුව බෙදුව ගණන් මිලෙන් වැඩි කරලා 100 මොකද සමීකරණය ලාභයක් හෝ පාඩුවක් බෙදුව ගණන් මිල හැම විටම ලාභ සහ පාඩුව කියන එක තීරණය වන්නේ ළමයි ගණන් මිලකට එතකොට ලාභය රුපියල් 4යි එක සෙල්ලම් බඩුවක අපි එක සෙල්ලම් බඩුවක් ගණන් මිල රුපියල් 32යි වැඩි කරලා 100 මේක මොකද ප්‍රතිශත ගාණක් නිසා අපි හැම තිස්සෙම මේක 100න් වැඩි කිරීම වැදගත් වෙනවා ඔබ මේක මතක තියාගෙන පාඩුවක් දුන්නත් පාඩුව බෙදීම ගණන් මිල වැඩි කිරීම 100 නේ එතකොට මේ සමීකරණය සුළු කර 4වරක් 1යි 4වරක් 8යි 10 අපිට 8න් බෙදුවා පසු උත්තරය එනවා 12.5 කියලා උත්තරය දෙක ලබා ගැනීමට හැකියාව තිබෙනවා මේ ප්‍රශ්නයට උත්තර ලබා ගැනීමේ සාරාංශගත කරොත් ළමයිගෙන් 174 දෙනෙකුම 57.2ක් වඩාත් නිවැරදි උත්තර අරගෙන තිබෙනවා පළවෙනි උත්තරේ ළමයි 43 දෙනෙකු තුන්වෙනි උත්තරේ ළමයි 37 දෙනෙකු හතරවෙනි උත්තරේ ළමයි 50 දෙනෙකු අරගෙන තිබෙනවා ප්‍රශ්න අංක 5 110 210 400 ළමනි මතක තියාගන්න මේ අභ්‍යාස සෑම කෙනෙකුම පැය 24ක් ඇතුළත මේ අභ්‍යාසය කරන්න අපි බ්‍රහස්පතින්දා ඔබට WhatsApp group සමූහයක් කරලා ඔබට ලබා දෙනවා තවමත් ඔබ ඒකට ලියාපදිංචුනේ නැත්නම් ඔබේ නම ලිපිණිය 0.7739985471 කියන WhatsApp අංකෙට යොමු කිරීම තුලින් නොමිලේ ලියාපදිංචි වන්නට ඔබට හැකියාවක් තිබෙනවා. අපි දැන් මෙතන රටාව ගත්තොත් 110 210. ළමයි මෙතන වෙනස ගත්තොත් අපිට තේරෙනවා වෙනසට ප්‍රමාණිකුල හදන්න බෑ. අපි බලමු 210 හැදිච්ච ක්‍රමය. 110 මම වැඩි කරා 2. 220යි. 220න් 10ක් අඩු කරාම 210 එනවා. මන් නැවතවතාවක් 210ම වැඩි කරනවා 2න් 420යි මෙතන 10ක් අඩු කරා මෙතන 20ක් අඩු කරා 400 කියලා ආවා දැන් 400 මන් නැවත වැඩි කරනවා 2න් 800යි මෙතන 30ක් අඩු කරා 770යි අනවතාව අඳුර ගත්තා දැන් අපි 1500ත් ළමයිනේ 2න් වැඩි කරනවා ඉද 770ත් අපි වැඩි කරනවා 2න් 1540යි 40ක් අඩු කරාම 1500යි දැන් 1500 න අනිවාර්යයෙන්ම 2න් වැඩි කරා 3000යි 10ක් 20ක් 30ක් 40ක් අනිවාර්යයෙන්ම 50ක් අඩු වෙන්න ඕනේ 3000න් 50ක් අඩු වුණාට පස්සේ උත්තරය 2950යි කියලා අපිට ලබා ගන්න පුළුවන් උත්තරය 3 මේ ප්‍රශ්නෙට වඩා නිවැරදි උත්තර ලබා දීමේ ප්‍රමාණය ගත්තොත් එහෙම ළමයි 204 දෙනෙකු තුන්වෙනි උත්තරය අරන් තිබෙනවා සාර්ථක ප්‍රතිශතය 67.1යි පළවෙනි උත්තර ළමයි 65 දෙනෙකු තුන්වෙනි උත්තරය දෙවෙනි උත්තර ළමයි 30 දෙනෙකු හතරවෙනි උත්තරය ළමයි 3 දෙනෙකු අරගෙන තිබෙනවා අපේ ප්‍රශ්න අංක 6 ධාතුකර දෙකක් එක විට උඩ දමන ලදී එක විට වැටෙන අගයන්ගේ එකතුව ඉරට්ටේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව ළමයි අපි මතක තියාගන්න එක ධාතුකටයක් උඩ දැම්මොත් අපි දන්නවා ධාතුකඩයක පැති සංඛ්‍යාව 6යි එතකොට එක ධාතුකඩයක් උඩ දැම්මොත් මේ 6න් එක පැත්තක් අපිට එන්න පුළුවන් හැබැයි ධාතුකඩ දෙකක් උඩ දැම්මොත් මතක තියාගන්න එන්න පුළුවන් සමස්ත අවස්ථා ප්‍රමාණය 36ක් තියෙනවා මොකද මට එකෙද්දි වාට දෙකේ ඉන්න පුළුවන් තුනේ ඉන්න පුළුවන් 4 5 6 ඔය විදිහට එක පැත්තකින් පැති 6ක් තියෙනවා මට දෙකේද්දි වාට නැවත 1 2 3 4 5 6 ඉන්න පුළුවන් මට තුනේද්දි වාට 1 2 3 4 5 6 ඉන්න පුළුවන් මේ විදිහට මුළු කැට ප්‍රමාණය
අවස්ථා ප්‍රමාණය 36යි කියලා ගන්න පුළුවන්. එක ධාතු කඩේක 6යි කැට දෙකක් උඩ දැම්මොත් 36යි කියලා ගන්න පුළුවන්. ඒක ඔබ ඔළුවේ තියාගන්න. දැන් අහන්නේ මේ ධාතු කඩ දෙකම උඩ දැමීමේදී ළමයිනේ මේ දෙකේ එකතුව ඉරට්ටේ වීම. එකතුව. ඒ කියන්නේ මට එක ඇවිල්ලා ළමයිනේ ඔබටත් එක આવොත් මේ බලන්න. 1යි 1යි එකතුව 2යිනේ. මට එක ඇවිද වට 3 આવොත් 1යි 3යි 4යි. අනිරට්ටේ. මට එක ඇවිල්ල වට 5 આવොත් 1යි 5යි 6යි අනිරට්ටේ. අපි වර්තන එක සංඛ්‍යාවකින් අවස්ථා තුනක් තියෙනවා. දෙක ගත්තත් ඒ විදිහට. මට දෙක වට 2. 2 4 2 6. 3 ගත්තොත් මට 3ෙද්දි වට 1 එන්න පුළුවන්. 3 3 3 5. අතර මේ සංඛ්‍යාවල එකතුව බලන්න සෑම විටම ඉරට්ටේ වෙනවා. 4 ගත්තත් අවස්ථා තුනක් තියෙනවා. 5 ගත්තත් අවස්ථා තුනක් තියෙනවා. 6 ගත්තත් අවස්ථා තුනක් තියෙනවා. මම මේ අවස්ථා ටික ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට දාලා තිබෙනවා නේ. ඒතර අපි ගත්තොත් එනං එකතුව ඉරට්ටේ වීමේ අවස්ථාව එක පැත්තකින් අවස්ථා තුනක් තියෙනවා. පැති 6න් අපි ගත්තොත් අවස්ථා ප්‍රමාණය 18ක් වෙනවා. එතකොට 36න් 18යි. 36න් 18 කියන එක සුළු කරගත්තොත් 18 වරක් 1යි 18 වරක් 2යි 2කින් 1යි. මේ වගේ ගාණක ළමයිනේ අවසානයේ තෙක්ම ඔබ සුළු කරන්න. right? එතකොට මෙතන උත්තරේ ළමයිනේ බලන්න වඩා 2කින් 1 කියන උත්තරේ අපිට තියෙනවා 2 කියලා ගන්න පුළුවන් නේ. 36න් 20 දැම්මේ මම ඔයාලා ටිකක් පටලවන්න හිතේ තියාගෙන තමයි දැම්මේ උත්තරේ නේ. හැබැයි මේ උත්තර දාද්දි මම නිකන් දාන්නේ මොකක් හරි දෙයක් හිතලා තමයි කල්පනා කරලා බලලා තමයි උත්තරක් දාන්නේ. අපි බලමු කොයි ආකාරයෙන්ද ළමයි උත්තර ලබා ගත්තේ කියන කාරණය. ළමයි පළවෙනි උත්තරේ ළමයි 52ක් අරන් තියෙනවා. අන්න දෙවෙනි උත්තරේ ළමයි 151 දෙනෙකු 49.7. අන්න බලන්න ළමයි හිතන විදිහට මම හිතුව අනිවාර්යයෙන් මේ අවසන් උත්තරේ ගණන් කියලා. බලන්න ළමයි 89 දෙනෙකු තුන්වෙනි උත්තර අරන් තිබෙනවා නේ. ඔබ කලබල වෙන්න එපා. ඉතාමත් හොඳින් මේ අභ්‍යාස කිරීම තුල වැදගත්කම තමයි අඩුපාඩුකම් හදාගෙන ඊළඟ දවසේ සාර්ථකව මුහුණ දෙන්න. right? එතකොට හතරේ උත්තරය අරන් තියෙන ළමයි 12 දෙනෙකු පමණයි. අපි යන ප්‍රශ්නකට 4. පළලට වඩා මීටර 20ක් වැඩි දිගකින් යුත් ඍජු කෝණ ආකාරي ඉඩමක් ඇත. ඒ කියන්නේ පළලට වඩා ළමයි දිග 20ක් වැඩි යුතු. ඉඩම වටේ වැටක් ගැසීමේදී මීටරයක් 26.750 බැගින් 5300ක් වැය වුණේ නම් ඉඩමෙහි දිග මීටර වලින් සොයන්න. අපි අදගත්ත ඍජු කෝණ ආශ්‍රයක ළමයි ඔබ දන්නවා. පැති දෙකයි දිග සහ පළල. මේක අපිට කියනවා පළලට වඩා දිග වැඩි කියලා. ළමයි මේ වගේ ගානක පළල ඔබ දන්නවද? නෑ. දන්නේ නැති නිසා ළමයි පළලට x කියලා දාගන්න. හැමදෙස්සම මම මේ ගණන් හදන්න කියලා තියෙනවා. ඒතර පළලට වඩා ළමයි දිග වැඩිනේ 20. ඒ නිසා පුතේ මම x ට වඩා දාන්නේ 20 කියලා දාගත්තා. ඒක පළල ඔබ දන්න පැති දෙකක් තියෙනවා. දිග පැති දෙකක් තියෙනවා නේ. ඒතර මේ වටා ප්‍රමාණය නේ තියෙන්නේ මෙන්න. නේ වටා ප්‍රමාණය. එතකොට මේ වටේටම කම්බි ගහන්න තමයි 5300ක් ඒගොල්ලෝ වැය වෙලා තියෙන්නේ. හැබැයි ඒක මීටරයක් ගියා කියද්ද රුපියල් 26.50ක් වුණා. අපි එහෙනම් මේ වටේ තියෙන ප්‍රමාණ දෙක සියල්ල එකතු කරලා සමාන කරමු 5300ට. මෙන්න. ඉත මේ මුළු දිග හොයාගමු. මෙතන ළමයි x හේම දෙනවා 1යි 2යි 3යි 4යි. 4යි x. දන මෙතන 20යි 20 එකතු කරාම 40යි. ළමයි 1 මීටරයකට 26.50ක් ගියා සමානයි 5300යි. මෙන්න මේ x කියන අගේ තමයි අපිට හොයාගන්න ඕනේ. ඉතින් අපි ඒක සුළු කරොත් 26.50 මේ 4x දන 40න් වැඩි කරන්න. අපි වැඩි කරොත් එහෙම 26.50 4x එකෙන් වැඩි කරාම 106x දන 26.50 40න් වැඩි කරාම 1060 සමානයි 5300යි. මම හැමතිස්සෙම කියලා තියෙනවා එක ජාතිය සංඛ්‍යාවක පැත්තට ගන්න. මේ 1060 සමාන ලකුණින් මේ පැත්තට යද්දී ඍණ 1060 බවට පත් වෙනවා. 5300න් 1060ක් අඩු වුණාන් පස්සේ අපිට එනවා කීයද? 4240යි. 106x සමානයි 4240යි. x හොයන්න මොකද අපි කරන්නේ? x මේ පැත්තේ තියාගෙන මේ 106 සමාන ලකුණින් මේ පැත්තට යද්දී බෙදීම බවට පත් වෙනවා. එතකොට මේක සුළු වුණාන් පස්සේ 4240 106 බෙදුවට පස්සේ x වෙනවා කීයද? 40යි කියලා. එහෙනම් x කියන්නේ මොකද ළමයිනේ? පළලනේ නේ. x කියන්නේ පළල. එහෙනම් පළලට වඩා දිග 20ක් වැඩි. එහෙනම් පුතේ අපිට අහන්නේ දිග අහන්නේ. එහෙනම් මේ x ආදේශණය කරන්න මෙතන 40ට 20ක් එකතු කරාම ඉත මේ දිග එනවා කීයද? 60යි කියලා. උත්තරයක් තියද නැද්ද? ඔව් උත්තරයක් තියෙනවා. උත්තරය d කියලා අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. හැම ගණනක්ම සරලව අපි
සාමාන්‍ය අපි පන්සල් මීටත් වඩා පැහැදිලිව වෙලාව අරගෙන අපි කියා දෙනවා. නමුත් මේක YouTube හරහා යන්නේ නිසා අපි ටිකක් වෙලාවත් ඉතුරු කරන ටිකක් වේගයෙන් යනවා. ඔබට ඕනෑම දෙයක් මීටත් වඩා අපි ඔන්ලයින් පන්ති හරහා සාමාන්‍ය පන්ති හරහා ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. දැන් අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තරය ලබාගත් ප්‍රතිශතය. ළමයි වල තේරෙනවා ළමයි 149ක් ප්‍රතිශතය 149ක් වඩා සාර්ථක උත්තර අරන් තිබෙනවා. තුන්වෙනි උත්තරේ ළමයි 68 දෙනෙකු, දෙවෙනි උත්තරේ ළමයි 53 දෙනෙකු, පළවෙනි උත්තරේ ළමයි 34 දෙනෙකු අරගෙන තිබෙනවා. අපේ ප්‍රශ්න අංක 8. චොකලට් එකක් රුපියල් 7 බැගින් මේ. ටොපියක් රුපියල් 5 බැගින්. ඔය පොඩි කාලේ තාමත් මේ චොකලට් ටොපි කන්න ඔබත් මමත් ආසයි. හරින් මෙම පැණි රස මිලදී ගැනීමට රුපියල් 38ක මුදලක් වැය කරා. මිලදීගත් චොකලට් ගන්න. තමන්නේ චොකලට් ප්‍රමාණය තොපි ප්‍රමාණය ඔබ දන්නවද? ඉතින් මතක තියාගන්න. මේ වගේ දෙයක මේ ප්‍රමාණය දන්නේ නැත්නම් දන්නේ නැති දේවල් වලට ඔබ XY කියලා සංකේතයක් ආදේශණය කරා. එහෙනම් මුදී මම ඉස්සෙල්ලම දාගන්නවා. චොකලට් ප්‍රමාණය මම දන්නේ හොඳට අහගන්න X කියලා දාගත්තා. තොපි ප්‍රමාණය මම දන්නේ Y කියලා දාගත්තා. අපි දැන් මේ ඇසුරින් සමීකරණයක් හදමු. උදේ මට අනිවාර්යයෙන්ම චොකලට් එකක් මොකද්ද? රුපියල් 7 ගාණ x ප්‍රමාණයක් මම මිලදී ගත්ත නේද? ටොපි ළමයිනේ 5 ගාණ මම y ප්‍රමාණයක් මිලදී ගත්ත නේද? පුතේ මේ x කියන්නේ මතක තියාගන්න චොකලට් ප්‍රමාණය. y කියන්නේ පුතේ ටොපි ප්‍රමාණය. අවින් අපි සමීකරණයක් හදමු. ටොපි 7ක් චොකලට් 7ක් කියන්නේ 7x ධන ටොපි 5ක් කියන්නේ 5y සමානයි මට රුපියල් 37ක් ගියා. හරි. එහෙනම් පුතේ අපි තව සමීකරණයක් හදාගමු. මේ සමීකරණය දැන් අපි අනිවාර්යයෙන්ම මේක සුළු කරන්න එපයි. එහෙනම් මම මෙතන පුතේ කරන්නේ මොකද්ද? මේ x තියාගෙන මේ 7x එකෙන් x තියාගෙන ළමයිනේ මම මේ 5y මෙතන සමාන ලකුණෙන් එහා පැත්තට අරගෙන යනවා. කෙලින්ම එතක 38 ඍණ 5y වෙනවා. මේ x එක මෙයා තියාගෙන එහා පැත්තට යද්දි මෙයා බෙදීම බවට පත් වෙනවා. නේ? මම මේක තව සමීකරණයක් විසඳගත්තා. දැන් පුතේ මේක හොඳට තේරුම් ගන්න. මොකද මේ ධන 5y එහා පැත්තට ඍණ 5y වුණා. මෙතන x තියාගෙන මේ හත එහා පැත්තට යද්දි මෙයා බෙදීම බවට පත් වුණා. හරිද? මෙතන ධන එක තමයි මෙතන ඍණ බවට පත් වුනේ. දැන් ළමයි x කියන්නේ පුතේ චොකලට් ප්‍රමාණයනේ. අපි දැන් චොකලට් ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? දැන් පුතේ 38 ඍණ 5 y කියන්නේ ටොපි ප්‍රමාණය නේද? ඉතින් මෙන්න මේ 5 කියන සංඛ්‍යාව ටොපි ප්‍රමාණයෙන් බැදි කරලා උදේ එන උත්තරය 38න් එයා අඩු කරලා මොකද්ද වෙන්න තෝනේ? අනිවාර්යයෙන්ම 7න් බෙදෙන්න ඕන නේද? මේ 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 5 මේ y කියන සංඛ්‍යාවෙන් පුතේ වැඩි කළා. අපි y කීයද කියලා දන්නේ නැහැ නේ? ටොපි කීයද කියලා දන්නේ නැහැ. හැබැයි ඒ එන ටොපි ප්‍රමාණය අනිවාර්යෙන් පුතේ වැඩි කළා. මෙයාගෙන් මෙයා අඩු කළා 7න් අනිවාර්යයෙන්ම බෙදෙන්න තෝනේ. මොකද චොකලට් කෑලියෙන්නේ නැහැ නේ. එසපු පුතේ අනිවාර්යයෙන්ම තියාගන්න x කියන සංඛ්‍යාව අනිවාර්යම පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. පොද චොකලට් කැලින්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් පුතේ මෙතන 38 මේ y කියන එක සුළු කරාට පස්සේ 7න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඉපයි. 7න් බෙදෙන. අපි නිකම් බලමු y කියන එක අපි දන්නේ නැස අපි එක අරන් බලමු පුතේ. y කියන්නේ එක හොඳට බලාගන්න. මම y එක අරගෙන 5 එකෙන් වැඩි කරනවා. y කියන්නේ එකයි කියලා ආදේශණය කරමු. මේ බලන්න. පුතේ 5 වැඩි කිරීම එක 5යි 38න් 5ක් අඩු කරාම කීයද කියන 38න් 5ක් අඩු ගම් 33යි 33 පුතේ 7න් බෙදනවද මේ බලන්න 33 7න් බෙදෙන්නේ නෑ නේද? එතකොට චොකලට් x ප්‍රමාණය දශම ප්‍රමාණයක් කැලි ප්‍රමාණයක් ඉන්න බෑනේ පුතේ. එහෙනම් y කියන එක එක ගන්න බෑ. එහෙනම් අපි y තව සංඛ්‍යාවක් ආදේශනය කරමු. මේ බලන්න පුතේ එහෙනම් y කියන එක අපි නිකන් දෙක ගමු. y කියන දෙක නම් y කියන එක දෙක අරගෙන පුතේ බලමු 5 y කියන දෙක නම් 5වරක් 2 මේ බලන්න පුතේ 5වරක් 2 10යි දැන් 38න් 10ක් අඩු කරන්න කියද 28යි 28 7න් බෙදෙනවද නැද්ද 28 බෙදෙනව නේද 4ෙන් කියද හරියටම 28 7න් බෙදුවහම 4යි අන්න බලන්න එහෙනම් චොකලට් ප්‍රමාණය හරියටම ආව නේද අපිට 4යි කියලා නේ දැන් අනිවාර්යයෙන්ම තියෙන අපිට චොකලට් ප්‍රමාණය 4යි කියන එක අම්පොද 28 හරියටම 4 7 බෙදුනා. එහෙනම් අපිට උත්තරය 1 කියලා ලබා ගන්න හැකියාවක් තියෙනවා. අපිට මෙතන y දන්නේ නැති නිසා අපිට 1 2 3 4 5 සංඛ්‍යා ආදේශණය කළ බලන්න තෝනේ
එන සංඛ්‍යාව හතෙන් බෙදෙනවද කියලා අපිට හොයාගන්නට අවශ්‍යයි. අපි බලමු මේ ප්‍රශ්නය ටිකක් උත්තර ලබාගත් ප්‍රමාණය සාරාංශගත කරොත් ඔබට තේන උටේ. පළමු උත්තරයේ 220 බව ළමයි 72.4ක් කරන් තිබෙනවා සාර්ථකයි. දෙවෙනි උත්තරේ ළමයි 24 දෙනෙකු, තුන්වෙනි උත්තරේ ළමයි 40 දෙනෙකු, හතරවෙනි උත්තරය ළමයි 20 දෙනෙකු අරගෙන තිබෙනවා. අපි නම් ප්‍රශ්නක නමය. පවුලක සියාච්චි අම්මා තාත්තා මුණුපුර තිදෙනෙකුගේ සාමාන්‍ය පිළිවෙලින් 67 35 6 වේ. ළමයි අහන්නේ පවුලේ සාමාන්‍ය වයස්වල සාමාන්‍ය. ඒතල වයස්වල සාමාන්‍ය හොයන්නේ පවුලේ ළමයි මුළු සාමාජිකයන්ගේ වයස් එක එකතු කරලා මුළු සාමාජිකයන් සංඛ්‍යාවෙන් බෙදන්න. ළමනේ සීආර්චි දෙන්නෙක් ඉන්නවා, අම්මා තාත්තා දෙන්නයි, මුණුපුරන් තුන්දෙනයි. ඒතර මේ අයගේ සාමාන්‍ය මුළු වයස් එකතුව එකතු කරලා පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවෙන් බෙදන්න. පවුලේ ඔක්කොම ඉන්නවා හත් දෙනෙක්. එහෙනම් අපි මෙතන ගමු. සීආර්චි 67 ගාන පුතේ ඉන්නවා දෙකක් දෙන්නෙක් ඉන්නවා. මම වැඩි කරා දන්න. අම්මා තාත්තා 35 ගාන දෙකයි. දන්න මුණුපුරන් 6 ගාන 3 දෙනයි. පවුල ඔක්කොම සමාජිකයන් 7. එන මේ සියල්ල වැඩි කරලා එකට එකතු කරා. 134 දන 70 දන 80 බෙදීම 70. මේ සියල්ල එකතු කරාට පස්සේ එනවා 222ක් එනවා. 222 හතෙන් බෙදුවට පස්සේ උත්තරය 31.7යි කියලා එනවා. උත්තරයක් තියද බලන්න. උත්තරයක් තියෙනව නේද? උත්තරය 2. ඈ උත්තරය 2. අපි ප්‍රශ්නේ ගත්තොත් සාරාංශගත කරොත් උත්තර ලබාගත් ප්‍රතිශතය ඵල උත්තර ළමයි 28 දෙනෙකු, දෙවෙනි උත්තරේ 189 දෙනෙකු ප්‍රතිශතය 62.2යි, තුන්වෙනි උත්තරේ ළමයි 58 දෙනෙකු, හතරවෙනි උත්තරේ ළමයි 29 දෙනෙකු අරගෙන තිබෙනවා ප්‍රතිශතය 9.5යි. මේ අවසාන IQ ප්‍රශ්නය. රටාවන් නොගැලපෙන එක අහන්නේ ළමනේ, ඔඩ් වන් අවුට් එක අහන්නේ. දැන් අපි මෙතන ගත්තොත් පුතේ හොඳට බලන්න, තරාදිය ඇතුළත පඩි දානවා, පඩි ඇතුළත පඩිදාන අනිත් පැත්තෙන් බඩු දානවා. අපි ගත්තොත් කලයේ ඇතුළත වතුර දානවා, වතුර ඇතුළත මල් දානවා, පෝච්චි ඇතුළත පස් දානවා, පස් ඇතුළත අපි පැලේ හිටවනවා. එහෙනම් බෑගේ පොත පාසල කියන්නේ සම්බන්ධය ගැලපෙන්නේ නැහැ නේද? බෑගේ ඇතුළත පොත දාලා පොත ඇතුළේ පාසල කියන එක ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් මෙතන අපි අරගෙන තියෙන පුතේ සෑම දෙයක් ඇතුළත දාන එක තමයි. මේ වගේ එක බලන්න සමාන වචනද. මේ වචන ඇසුරෙන් යම් කිසි සම්බන්ධයක් හදන්න පුළුවන්. මේ එක් එක් දේ ඇතුළට දාන දේ තමයි කියන්නේ. එතකොට ඒ රටාවෙන් බැලුවම දෙවෙනි එක අපිට නිවැරදි රටාවක් විදිහට හඳුන ගන්නට හැකියාවක් නැහැ. දෙක ටිකක් නොගැලපීමක් තියෙනවා. දැන් අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර ලබාගත් ප්‍රතිශතය. සාර්ථක ළමයි 173 දෙනෙකු අරන් තිබෙනවා. ප්‍රතිශතය 56.9යි. පළමු උත්තර ළමයි 34 දෙනෙකු, තුන්වෙනි උත්තර ළමයි 87 දෙනෙකු අරගෙන තිබෙනවා. දැන් ඊළඟ එක මට මෙතන කලස කියන එක කලය කියන එක හැදුනා වඩා සුදුසු ඒ නිසා වැරද්ද ගත්තත් දන්නේ නැත. එතන print mistake එකක්. ඉංග්‍රීසි එක word මේ මේ එතන තියෙනවා right. පොට් කියන එක තියෙනවා මෙතන කලස කියලා හැදලා තියෙනවා. නමුත් කෙසේ නමුත් හතර උත්තර ළමයි 10 10 දෙනෙකු උත්තරය අරගෙන තිබෙනවා. අපි දැන් බලමු IQ ළමයේ උත්තර ලබාගත් ප්‍රමාණය සාරාංශගත කරොත් එහෙම ලකුණු 50න් 50ම ගත්ත ළමයි 14 දෙනෙකු හිටියා. දැන් ඔබ එතන ඉන්නවා නම් ඔබට අනිවාර්යයෙන්ම සතුටු වෙන්න පුළුවන්. මම ඉතාමත් හොඳ මට්ටම නීති විද්‍යාල සෛල දීක්ෂාම් එකේ ඉන්නවා. ලකුණු 45 ගත්ත ළමයි 40 දෙනෙකු සිටිනවා. ලකුණු 40 ගත්ත ළමයි 44 දෙනෙකු සිටියා. ලකුණු 35 ගත්ත ළමයි 50 දෙනෙකු සිටියා. ළමයි ලකුණු 30 ගත්ත ආසන වශයෙන් ළමයි 38 දෙනෙකු සිටියා. ඒක ඔබ ඇත්තටම ලකුණු 30 සීමාව පැනනවා නම් අතිශය සාර්ථකයි කියලා ගන්න පුළුවන්. 30 සීමාවෙන් ඉහළ ගිය කට්ටිය තාමත් සාර්ථකයි, 25 ඉන්න කට්ටියත් ඉතාමත් හොඳයි. ඊළඟ දවසේ ඔබ ඊළඟ මට්ටමට යන බඳ මෙතන අපි කලින් ලකුණු ප්‍රමාණය ගත්තොත් අද දවසේ ලකුණු 30ට වඩා ගත්ත කට්ටිය විභාගයේ සමත් කියලා අද දවසේ අපිට සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. දැන් අපි යමු GK ප්‍රශ්න වාටය. GK ප්‍රශ්න වාටය පළවෙනි ප්‍රශ්නය, කෙටිම දුර කාලයක් ජනාධි දූරයේ හිබූ ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ කවුද කියලා අහන්නේ. අපි ගත්තොත් ළමයි මෙතන ගත්තොත් අඩුම කාලයක් ඇමරිකාවේ ජනාධි දූරයේ හිබුවේ විලියම් හෙන්රි හැරිසන්. 1841 ඇමරිකාවේ නවවන ජනාධිපතිවරයා ලෙස ඔහු තේරීපත් වුණා. කිසියම් නියුමෝනියා තත්ත්වයක හේතුවෙන් රෝගී තත්ත්වයෙන් ඔහු මිය ගියා. දින 31ක් වැනි කෙටි කාලයක් තමයි
විලියම් හෙන්රි හැරිසන්ට ඇමරිකානු ජනාධිපති තනතුරේ රැඳී ඉන්නට හැකියාවක් තිබුණේ. අපි දන්න ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ජෝර්ජ් වොෂින්ටන් නේ ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති. ඒකම වැඩිම කාලයක් ඇමරිකාවේ ජනාධිපති ධුරී රැඳි සිටනත් විදිහට අපිට මේ බලන ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට හඳුන්වන්න පුළුවන්. ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට කියලා කියන්නේ අනිත් පැත්තට මතක තියාගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට නම යෝජනා කරපු ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වන්නේ ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට කියන්නේ ඔබ මතක තියාගන්න. අපිට ප්‍රශ්න අංක දෙක අපි බලමු උත්තර ලබා ගන්න සාරාංශය. හතර උත්තර ළමයි 155 දෙනෙකු, තුන් උත්තර ළමයි 51, දෙවෙනි උත්තර ළමයි 102. ජෝන් එෆ් කෙනි නම ටිකක් මතකයක් තිබෙනවා ඔබට. පළවෙනි උත්තර ළමයි 33 දෙනෙකු අරගෙන තිබෙනවා. අපි යන ප්‍රශ්න අංක දෙක. 2020 ඔස්කාර් සම්මානවලේ හොඳම චිත්‍රපටය වූ පැරසයිට් කුමන රටක නිෂ්පාදනයක්ද කියන එක. 2020 ඔස්කාරකේ පැරසයිට් එක තමයි හොඳම චිත්‍රපටය වුනේ. ඒ දකුණු කොරියානු චිත්‍රපටයක් බවට පත් වුණා. ළමයිනේ පැරසයිට් එකේ අධ්‍යක්ෂකවරයා බෝන් ජුන් හෝ තමයි අධ්‍යක්ෂකවරයා. පැරසයිට් එකෙන් වැදගත් වෙන සම්මාන හතරක් දිනක් ගත්තා. මොකද්ද සම්මාන හතර? හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම මුල්ති රචනය සහ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටයේ හිමි සම්මානය පැරසයිට් එක ලබා ගත්තා. ඊට අමතරව ඔබ මතක තියාගන්න ඔස්කාර් සම්මාන ඉතිහාසයක් තුළ ප්‍රථම වතාවට ඉංග්‍රීසි නොවන චිත්‍රපටයකට සම්මානයක් ලැබුණා. හොඳම චිත්‍රපටය ලෙස ඉතිහාසෙට එකතු වුණා. ඒකම පළවෙනි දකුණු කොරියානු චිත්‍රපටිය බවට පැරසයිට් පත් වුණා. ඔස්කාර් සම්මානයක් දිනා ගත්ත. අපේ ප්‍රශ්න අංක 3 අපි උත්තර ලබාගත් සාරාංශය ගත්තොත් හතර උත්තර ළමයි 273 දෙනෙකු, ළමයි 341 දෙනෙකුගෙන් අරගෙන තිබෙනවා. තුන්වෙනි උත්තර ළමයි 25, දෙවෙනි උත්තර ළමයි 24, පළවෙනි උත්තර ළමයි 19 දෙනෙකු අරගෙන තිබෙනවා. අපේ ප්‍රශ්න අංක 3 අභාපාත ටෙනිසන් කුරේ සිංහල සිනමාව දිවී ආරම්භ කළ චිත්‍රපටිය කුමක්ද කියන එක අහන්නේ. මගෙන දශක 3කට වැඩි කාලයක් සිංහල සිනමාවේ නාට්‍ය කලාවේ නළුවෙකු විකට නළුවෙකු ලෙස මහජනතාවගේ ආදරයට පත්වෙච්ච නළුවෙකු විදිහට ටෙනිසන් කුරේව හඳුන්වන්න පුළුවන්. ඔහුගේ සිනමාව දිවී ආරම්භ කරේ පෙරලි කාර්යෝ කියන සිනමා දිවියෙන් තමයි. උත්සිය ඉස්සෙල්ලම සිනමාවට ප්‍රවිෂ්ඨ වන්නේ. එතකොට 2020 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා තමයි ඔහු මියගේ. අපි ගමු මේ ප්‍රශ්න උත්තර ලබාගෙන මේ ප්‍රමාණය ගත්තොත් ළමයි 189 දෙනෙකු උත්තරය සාර්ථක කරන් තිබෙනවා. පළවෙනි උත්තර ළමයි 34 දෙනෙකු, දෙවෙනි උත්තරය 55 දෙනෙකු, හතරවෙනි උත්තරය 63 දෙනෙකු අරගෙන තිබෙනවා. ප්‍රශ්න අංක 4 IPL 2020 පැවැත්වූ රට තමයි. IPL කියලා කියන්නේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් කියන එක. IPL එක 2020 පැවැත්වුණේ ඔබ දන්නවා මේ ගිය වසර එක්සත් අරාබි එමිරාජ්ජයේ තමයි පැවැත්වුණේ. ඔබ දන්නවා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම රයිට් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරයන් බවට පත්වන්නට හැකියාව ලැබුණා. ඒකත් මතක තියාගන්න මුම්බයි ඉන්දියන්ස් එතකොට තමයි ජැක් වහනේ කරේ. දැන් මේක පටලවා ගන්න එපා. සමහරුන් පැටලුවා මේ IPL මේ LPL තියෙන රයිට් අය මේ මෙතන තියෙන්නේ ළමයිනේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් රයිට් IPL සමාරූපෙම ඉඳලා LPL කියලා හිතුවේ. LPL කියන්නේ මොකද්ද? ලංකා ප්‍රීමියර් ලීග් කියන එක. පහුගිය දවසේ ගිය අවුරුද්දේ අපේ ලංකා පැවැත්තුවා. ඒක මතකදද? LPL. ඒක පටලවා ගන්න එපා. LPL කියලා කියන්නේ මොකද්ද? ලංකා ප්‍රීමියර් ලීග්. IPL කියලා කියන්නේ ඉන්දියන් ප්‍රීමියර් ලීග්. අපි මේ ප්‍රශ්නේ ගත්තොත් වඩා සාර්ථක ළමයි 204 දෙනෙකු අරන් තියෙන ළමයි 341 දෙනෙකුගෙන් පළවෙනි ළමයි 40 දෙනෙකු, දෙවෙනි තුන්වෙනි උත්තර ළමයි 90 දෙනෙකු, හතරවෙනි උත්තර ළමයි 7 දෙනෙකු අරගෙන තිබෙනවා. ප්‍රශ්න අංක 5 ඕල් බ්ලැක්ස් හඳුන්වන කවර රටක ජාතික පිරිමි රගත් කණ්ඩායමද? නවසීලන්ත රගත් කණ්ඩායම තමයි ලෙස හැඳින්වීමක් කරන්නේ. එතකොට අපි ගත්තොත් මේ ප්‍රශ්නෙට සාර්ථක උත්තර ලබා දීමේ ප්‍රතිශතය ගත්තොත් එහෙම ළමයිනේ ළමයි 226 දෙනෙකු ප්‍රතිශතය 66.3, කලින් උත්තර ළමයි 12, දෙවෙනි උත්තරේ 4, හතර උත්තර ළමයි 99 දෙනෙකු අරගෙන තිබෙනවා. ප්‍රශ්න අංක 6 කලහකාරී කාන්තාර පිහිට ඇත්තේ කොහෙද කියන එක අහන්නේ. උත්තරය ගන්න පුළුවන් අපිට අප්‍රිකා මේ තමයි මේ පිහිටා තිබෙන්නේ. ළමයිනේ මෙතන අපි ගත්තොත් ඔබ මතක තියාගන්න ලෝකයේ සහරා. සහරා කියන්නේ ලෝකයේ තියෙන විශාලම නිවර්තන කාන්තාරය ගන්න පුළුවන්. අපි ලෝකයේ විශාලම කාන්තාරය ගත්තොත් ළමයිනේ ඇන්ටාර්කිකා. විශාලම කාන්තාරය වන්නේ ඇන්ටාර්කිකා. විශාලම නිවර්තන අපි ගත්ත මේ සබ් ට්‍රොපිකල් කියන වචනේ ඉංග්‍රීසි වචනේ එතන තමයි සහරා බවට ගන්න වෙන්නේ. කලහකාරී කාන්තාරය පීඩාද වෙන්නේ අප්‍රිකාවේ. අපිට ගන්න පුළුවන් උත්තරේ 4. මේ ප්‍රශ්නේ තමයි උත්තර ලබා ගැනීම ප්‍රමාණය
අපි ගත්තොත් එහෙම කොයි ආකාරයට ළමයි උත්තර ගත්තේ කියන ප්‍රමාණය ළමයි 200 දෙනෙකු වඩා සාර්ථක උත්තර අංක 58.7ක් පළවෙනි උත්තර ළමයි 71 දෙනෙකු දෙවෙනි උත්තර ළමයි 32 දෙනෙකු තුන්වෙනි උත්තර ළමයි 38 දෙනෙකු අරගෙන තිබෙනවා අපි රටින් පස්සේ ඊළඟ එක 7 වෙනි ප්‍රශ්නය ලොව දිගම සංගිලි පාලම වන්නේ කුමක්ද කියන එක අහන්නේ උත්තරය 4 අකාශී කයිකියෝ පාලම තමයි ලෝකයේ දිගම සංගිලි පාලම 1998 වර්ෂයේ මේකේ විවෘත කර ලැබුවේ දිග මීටර 3911යි මේ ප්‍රශ්නයට අපි ගත්තොත් සාර්ථක උත්තර ලබා දෙමි ප්‍රතිශතය ගත්තොත් ළමයිනේ ළමයි 161 දෙනෙකු 47.1ක් නෙවෙයි උත්තරය පළවෙනි උත්තර ළමයි 123 දෙනෙකු අනේ යන්සි ගංගා මේ යන්සි කියන එක ළමයිනේ ඔබ දන්නවා අන්න බලන්න Taman දන්න වචනයක් තිබුණොත් ඒ උත්තරේ ගන්නවා යන්සි කියලා කියන්නේ ආසියාවේ දිගම ගංගාව ආසියාවේ දිගම ගංගා මේක චීනයේ තියෙන්නේ. දෙවෙනි උත්තර ළමයි 27 දෙනෙකු තුන්වෙනි උත්තරය ළමයි 30 දෙනෙකු අරගෙන කියනවා. ප්‍රශ්න අංක 8. දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ කිනම් නගරයකද? අපි දකුණු අප්‍රිකාවේ අගනුවර තුනක් තියෙනවා. අපි දන්නවා ප්‍රිටාරියෝ කියලා කියන්නේ ළමයිනේ දකුණු අප්‍රිකාවේ විධායක බලය ක්‍රියාත්මක වෙන නගරය. ඒකම බුලයි ෆොන්ටේන් කියලා කියන්නේ ජුඩිෂියල් අධිකරණ බලය, ලෙජිස්ලේටිව් විවස්ථා දායක බලය කේප් ටවුන්. එතකොට මෙතන අහන්නේ පාර්ලිමේන්තුව කියනමනේ ලෙජිස්ලේටිව් එතකොට විවස්සාදායක බලය ක්‍රියාත්මක කරන්නේ කේප් ටවුන් වල තමයි පාර්ලිමේන්තුව පිහිටා තිබෙන මේ අනුව වර්ගීකරණය කරන්න පුළුවන් ජොහන්සන්බර්ග් කියලා කියන්නේ දකුණු අප්‍රිකාවේ විශාලම නගරය ලෙස අපිට හඳුන්වන්න පුළුවන් නැත්නම් දකුණු අප්‍රිකාව කියන්නේ වැඩිම රත්තරම් ප්‍රමාණයක් ලෝකයේ පිහිටා තිබෙන රට විදිහටත් අපිට දකුණු අප්‍රිකාව හඳුනා දෙන්නට හැකියාව තියෙනවා නමුත් රත්තරන් වගේ ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම රට කියලා අපිට හමුත් උත්තරේ ඕනනම් චීනය කියලා ගන්නට පුළුවන් නමුත් දකුණු අප්‍රිකාව තමයි ලෝකයේ වැඩිම රත්තරන් ප්‍රමාණයක් පිහිටා තිබෙන රට විදියට අපිට හඳුනා ගන්න පුළුවන් අපිට ප්‍රශ්න අංක 8ට උත්තර ලබා ගත් ප්‍රමාණය ගත්තොත් වඩාත් නිවැරදිව ළමයි 214 දෙනෙකු වරන් තියෙනවා පළවෙනි උත්තර ළමයි 41 දෙනෙකු දෙවෙනි උත්තර ළමයි 23 දෙනෙකු අවසාන උත්තර ළමයි 63 දෙනෙකු අරගෙන තිබෙනවා අපි එනවා අක්කර පහ කුටියේ කාගේද මෙතන මම කතුරුන් කීප දෙනෙක් කියනවා WSC ලා දැන් WSC ලා මතක තියාගන්න ඔහු තමයි කැලෑ හැඳ රචනා කරේ ඔබ දන්නවා කැලෑ හැඳ මතක තියාගන්න ඒක තමයි ලංකාවේ චිත්‍රපටයක් බවට පත් වෙච්ච පළම සිනමා කෘති විදියට කැලෑ හැඳ හඳුන්වා දෙන්න පුළුවන් කැලෑ හැඳ කතුරු තමයි WSC ලා 1933 දී කැලෑ හැඳ නවකතාවෙන් චිත්‍රපටයක් බවට පත් වුණා එය ලංකාවේ චිත්‍රපටයක් වඩ පත් වෙච්ච පළවෙනි නවකතාව විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක අපි ගත්තොත් අක්කර පහ කුටි ඇත්තම ළමයිනේ කතුරුගරයා බවට පත්වන්නේ මඩවල එස් රත්නායක 1959 වර්ෂයේ විශිෂ්ට නිර්මාණයට හිමි ඩොන් පේඩ්‍රික් ත්‍යාගයේ පවා ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. එතකොට අපි ගත්තොත් ළමයිනේ විශේෂයෙන් මතක තියාගන්න මේ අක්කර පහ කුටිය මඩවල එස් රත්නායක. දැන් මම මේක අහන ප්‍රශ්නයක් තමයි ලංකාවේ ප්‍රථම නවකතාව. ප්‍රථම නවකතාව මොකක්ද ඔබ දන්නවා ඔව් මීනා මීනා කවුද ලිව්වේ සයිමන්ද සිල්වා අපේන අවසාන ප්‍රශ්නයට පෙර ප්‍රශ්න ලබාගෙන සාරාංශගත කළොත් හතර උත්තර ළමයි 217 දෙනෙකු පළවෙනි උත්තර ළමයි 65 දෙනෙකු දෙවෙනි උත්තර ළමයි 32ක් තුන්වෙනි උත්තරය ළමයි 27 දෙනෙකු අරගෙන තිබෙනවා අවසාන ප්‍රශ්නය 2021 පළවෙනිම උදා වුණු රටක් වන්නේ මින් කුමක්ද සිස්සලා උදා නොවුණු රටක් තමින සමෝවා ටොංග ගත්තොත් මේක මේ ඉස්සෙල්ලා මුදා වෙච්ච රටවල් නේ ඇතළම සමෝවා ටොංග කිරි මේ ටොංග සහ කිරිබති කියලා කියන්නේ සහ නම ශ්‍රීලන්ත කියන ළමයි ඉස්සෙල්ලාම අවුරුදු දා වෙච්ච රටවල් අද සමෝවා ටොංග කිරිබති සහ නව ශ්‍රීලන්ත කියන්නේ ඉස්සෙල්ලාම අලුත් අවුරුදු දා වෙච්ච රටවල් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් ඇතළමනේ ඕස්ට්‍රේලියාව කියන්නේ ඉස්සෙල්ලාම අලුත් අවුරුදු දා වෙච්ච රටක් නෙවෙයි මෙතන සමෝවා කියන උත්තරේ තියෙන නමුත් ඕස්ට්‍රේලියාව තියෙන නිසා අපිට වඩා සාර්ථකව ගන්න වෙන්නේ උත්තරේ 4 අලුත් අවුරුදු අන්තිමට උදෙවිච්ච රටාව විදිහට අපිට උනනම් UK United Kingdom එක්සත් රාජධානිය ලබා ගන්න හැකියාවක් තිබෙනවා මේ ප්‍රශ්නේ අපි බලමු උත්තර ලබා ගැනීම ප්‍රතිශතය ළමයි වැඩිම ප්‍රමාණයක් වරද ගත්තා අන්න සමෝවා සහ ටොංගා කියන උත්තරය ළමයි බලලා ළමයි 101 දෙනෙකු වරන් තිබෙනවා ඒක තමයි ඉස්සෙල්ලාම අලුත් අවුරුදු උදාවු රටවල් දෙක දෙවෙනි උත්තර ළමයි 96 දෙනෙකු තුන්වෙනි උත්තර ළමයි 73 දෙනෙකු එතකොට අසාර්ථක ප්‍රශ්නේ බවට මේපත් වුණා ළමයි 71 දෙනෙකු පමණයි වඩා සාර්ථකව අරන් තියෙනවා. ඒ ළමයි මෙතන ඕස්ට්‍රේලියාව තියෙන නිසා තමයි අපිට මේ උත්තරය ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ. අපි බලමු GK ප්‍රශ්න ලබා ගැනීමේ ළමයිනේ සාරාංශගත කරොත් එහෙම ළමයි ලකුණු 50න් 50 ගත්ත ළමයි 10 දෙනෙකු හිටියා. ඒ 10 දෙනා අතර ඔබ ඉන්නවනම් ඔබට සතුටක්.
ප්‍රවේශයෙන් ලැබී විභාගය ගැන යම්සි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ලකුණු ළමයිනේ 45ක් ගත ළමයි 38 දෙනෙකු හිටියා. ඉතාමත් සාර්ථකයි ඒ අය. එකම ලකුණු 40ක් ගත ළමයි 44 දෙනෙකු හිටියා. ලකුණු 35ක් ගත ළමයි 38 දෙනෙකු හිටියා. ලකුණු 30ක් ගත ළමයි 44ක් හිටියා. එකම 25ක් ගත ළමයි 44ක්. මෙම විභාගයේ ළමයි සාමාන්‍ය දැනීම සාරාංශගත කරොත් ඔබ ඇත්තටම ලකුණු 25ට වඩා 25ට වඩා ගත්තනම් මේ කලින් ලකුණු ප්‍රමාණය 25 25ට වඩා ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම දැන් මේ මොහොතේ නීති ප්‍රවේශ විභාගයේ සමත් වීමට හොඳ තත්ත්වයක සිටින විභාගයේ සමත් 20 මට්ටම කටි උත්සාහ කරන්න 15 කට්ටිය ඊයේ දවසේ හෝ එක ලකුණකින් දෙකකින් ලකුණු තත්ත්වය වැඩි කරගෙන ඉතා සාර්ථකව තමගේ ලකුණු තත්ත්වය වැඩි කරගෙන එසේනම් ලබන සතියේ තවත් මෙමන් වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා